මට ඉංග්‍රීසි පුුවන් වුණනාට සිංහල භාෂාවේ තරම් බෑ. ඊට පස්සේ ම ගොඩක් පොත්පත් කියවන්න පටන්ගත්තා. ඒ නිසා මට මේ ගමනයන්න ගොඩක් අයු දව් කලා. ඒ සියලු දෙනාටම පින්. ආධිත්‍යා වැලිවත් මේදිනවල කාගේ කතා බහටලක් වොන චරිතයක්. ඒ සිරස ෝයිස්්ටිම් රහා වේදිකාව සහ පුංචිතරඒ සධ්ජායනනා සංගීතමයේ වැඩසටහන නිසා. මෙහිදී ඇය නිවේදිකාවක් හා ගාන ශිල්පිියයක් ලෙසින් ප්‍රේක්ෂක අබිමුවට පැමිණෙනවා. යුගයොග ගණනාව හෙල සංගීත කරලිය ආගේතැම. තුකරමින් සියලු ගායනශිල්පීන්ට පදරචකයන්ට සංගීතයක්ඥන්ට ඔවුන්ගේ අන්‍යතාවේ ලකුණ සාක්ෂාත්කිරීමේ අධිත්‍රණින් ඇය පෙනී සිටී. සිංහලසාහ ඉංග්‍රිසිි භාසා දුවිත්්‍යයම මනාලෙස හැසිරීමට ඇය හපනියකි. අධත්‍යා වැලිපත්ත සමග කළ කතා බහයිමේ. ඔබේ පවුලේ ොරතුරුමනවද මගේ පවුලේ පස් දෙනෙක් කින්නවා. අම්මයි තාත්තයි අක්කා මල්ලි අපි පස් දෙෙන හරිම සතුටින් බැද්දගානේ සුන්දර නිවහනේ ජීවත්වෙනවා. සස් අධ්‍යාපනය හදාරන්නේ මොන පැත්තෙන්ද. මම විල්ස්ටන් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය හැදෑරුවේ. දැං ICBT කැම්පස්ගේ ව්‍යාපාර කළමනාකරණය අංශයෙන් ඉගෙනගන්නේ. පාසලෑන කාලයන් දං හිතේතිබුණ හිීනය කරායන්න තමයි, ම දැම් මහන්සි ගන්නේ ඒ කියන්නේ ඔබේ හි නේමක්ද. මම කොහොමත් සංගීතානශයෙන් ඉදිරියට යනවා. ඒත් මම මේ කරගනියන නිේදන කටයුතු සජ්ජායනා වැඩසටහන පසුව කරනෙ එකක් නෑ. මමමගේ අධ්‍යාපන කටයතුවලට මුල්තැනදී ලයි ඕනම දෙයක් කරන්නේ. බට සිරස ෝයිෂ්ටම්මකෙන් ලැබුණ පන්නර්රය මොනවගේද. ඇත්තට මේ අදදකීම වචනවලට පෙරලා කියන්න බැරිතරම් වටිනවා. මගේ ගමන වෙනස්කරපපු වැඩසටහනක්කිව වොත්නි වැරද. ප්‍රවීණයන්ගේෙන් ලබුණ උපදෙස්. වැඩමුළු නිසා අපි සියලු දෙනාටම නවගාමනක පෙරණිමි තිපෙනුනා. ඒ තුළ අදත්මම ජීවත්වෙනවා. නිවේදිකාවක් වෙන්නේ සධ්ජායනා වැඩසටහන නිසානේද? මම ගීතගානයට සිරස ඔයිෂ්ටීම් එකට යන්නේ අම්මාගේ බලකිරීම නිසා. ඒත් මට ඒගමින් ලොකු බලාපොත්තුවක් ලබුණා ම මීටස්සෙල්ලලා නිවේදන කටයුතු කරලා තිබුණේ ඉංග්‍රසිමමාත්දෙන්. මට ලොකු වගකීමක් දුන්නා ඔයිෂ්ටම්මකෙන් හදලිස් අට දෙෙනෙකුතෝරගන්න. චන්දන සූරිය බන්්ඩාර්සර් මා ගැන විශ්වාසයක් තියලා මේ පරන්න ලජැන්ටලාගේ සංගීත ජීවිතයේ කතා කරන ස්ජායනාව කරන්න බාරදුන්න. මේ වැඩසරහන නිසා මට ජීවිතය ලබන්න පුළුවන් ලොකුමක්දැකීම ලැබවා මට ඉංග්‍රීසි භාෂාව පුලළුවන් වුණට සිංහල භාෂාව තරම්බෑ මොකද ම ඉගගත්තේ ඉග්‍රසිමමාද දෙෙන් නිසා ම කැමති ඉංග්‍රසිමාත්දෙන් නිවදන කටයුතු කරන්නේ. චන්දනසර්ගේ උනන්දෝ නිසාම අද මට මගේ මවභාෂාව හොඳින් හසුරුවන්න පුුවන් වෙලා ඒගැන ම හරිමසත් පිින්ගඉන්නේ ම හැමෝටම කියන්නේ බෑ කියලා කිසිම දෙයක් නෑ. තමන්ගේ ගමනයන්න උත්සහවන්ත වෙන්න ඕන. ඉංග්‍රිසි මාධ්‍යෙෙන් ඉගනගත් අධत्या, मोල්කාले කැඩිච් සිංහලෙන් කතා करන්න විට, ප්‍රශ් මත නේ නැද්ද. ෆෝ ගොඩක් ප්‍රශ් නමතවන සමහර වචන තේරෙන්නේෙ නැති නිසා ගොඩක් දෙනෙක්ගෙන් අහලා ඉගෙනගත්තා. සමහර අය මොනා දෙමේ කියන්නේ කියලැහවා. ඔයාට සිංහල භාෂාව බෑකිව්වා. ඊට පස්සේවන් ගොඩක් පොත්පත් කියවන්න පටන්ගත්තා. ඒ නිසා මට මේ ගමනයන්න ගොඩක් අයු් දව් කලා. ඒ සියලු දෙනාට පින්. මංමගේ මවභාෂාවට හරිමාදරි. මම කොහොමත් මගේ ජීවිතය අත්හදා බලනවා. ඒකට මම කැමැතියි. ඔබට කොහොමද මේ පරණ ශිල්පීන් සමඟ කරන සංවාදේදැනන්නේ. ඇත්තටම භාවනාවක් වගේ කිය කියීව ොත්නි වැරදිී. එතරම් මේ ශිල්පීන්ගෙන් අපිට ගෙනගන්න තියෙනදේවල් වචනවලින් කියලයිවර කරන්න බෑ මේ වැඩසටහන් විසිහය පුරාම ඒ සියලු දෙනාම දුන් සහයෝගයට වැඳනමස්කා අර කරනවා. ඔවුන් කරලා තියෙනදේවල් බැලුවම අපිතාමීන්නේ පළමු අඩියළඟයි. ඒනිසායි සරලාම පළමු අඩිය නැගගෙන ගමන පටන්ගන්න ඕන කියලයි. මගේ නම්මිශ්වාසය. ඒ වගේම ඒ සියලු දෙනාම අපිවගේ පරම්පරාවක් අගේ කරන්නේ ද ඔවුගේ හදවතින්මයි කලා. ශී අතාවල්පොමහත්මිය විදකිව්වා අපිත් එක්කාද හිටියනම් එතුමිය පේල් කියලා. ප්‍රීණයන් හැටියට කොච්චර වටිනවාද අදාපාගේ කිරීම ඒකාල්පිට ලොගුශක්තියක්. අපි සියලු දෙනාට මුදල් හදල් තිබුණට මේ සියලු දෙනා ළඟතියන දැනුම බලින්ගන්න බෑ. ඒඔුන්ගේ කියවීම තුළින් දෙන උපදෙස්වලින්. ලබ අදදැකීම් මුදල්වලින් කාටවත් ගන්නතියා හිතන්නත් පුළුවන්ද කියලා මටනම් හිතෙන්න්නේෑ. ප්‍රීණ ගාන ශිල්පීන් සමඟ ගීතයක් ළඟදී පටිගත ක ලානේද. රුණාරත්න දවල්ගන මහතා සමග මගේ අලුත් ගීතය පටිගත කලා ඒ හන්තාන මිටියාවතේ කියන ගීතය ඒ වගේම මගේම තව ගීත හතරක්තියෙනවා ආධිත්‍යයා වැලිවත්ත කියන නිවේදිකාවටද ඒමත්නැත් තම් කැමතිග ආයිකාවටද මම දෙන්නටම එකවිදිහට ආදරේ කරනවා. හේතුවතා මාමම ගීතගායනා කරන විට හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. ඒත් හැමෝටම ගීතගායනා කරන්න පුළුවන්. ඒත් වචනවලට අර්ථයක් දෙනවාඩුයි. මට පුළුවන් මිනිසුන්ට දන්වන්න ඒ අයට වචනවලට කියන්න බැරිදේවල් නිවේදිකාාවක් ලෙස මට කරුණුකාරණා දන්වන්න පුළුවන් කියලා. ඉගෙනගන්න තියෙනදේවල් වැඩී සමාජයේ සියලුතැන් ඉෂ්පර්ෂ කරන්න අවකාශය ලැබෙනවා. ඒනිසාමේ දෙන්නටම එකලෙස මමාදරයි. ඔබේ පරම්පරාව මේ පරණ ගීතම ඉදිරියටත් ගායනා කරයිද. ඔවුන්ව ඇගීමට ලක් කරන්න අවශ්‍යෝවිට ගායනා කරයි. ඒත් අපේ බලාපොත්තුව පිනිර්මාණ ගෙනේමයි. අදාපිට පන්නරයක් වුුණේ මේ ශිල්පීෙන් ගයනා කළ ගීතනිසයි. ඔවුන්ගේ ගායනවල ඉන්න ඉදිරියට එන පරම්පරාව අපි වෙන්න පුළුවන්. ඒනිසා පෙනනිර්මාණ අපිගේ නලෑස්ති හැබැයි අපේ අයට ගොඩක් දේවල් ඉගෙනගන්න වෙනවා. තමන්ගේ අරමුණු කරායන්නට අනාගතේ ගැන කියන්නති එන්නේෙමනාද මටතාම අවුරුදු දහටයි. ජීවිතයේ භාගයක්වත් ගිහින්න්නෑ. මේ වගේ අර්ථවත් වැඩසටහනක් මගේ අඩුවැයිසින් ලැීමත රම් දෙයක් තවත් මටනෑ. ජීවිතේ කියවමින් ඉගනගනිමින් යන ගමනේ බාධකන්න පුළුවන්. ඒවට මුහුණ දෙමින් ගමනයනවා. ජීවිතේ අපිට බලාපොතු තිබුණට අපි යන්නේ එකම තැනටයි. ඒ අනගමනට සියලු දෙනාට උදව් කරගන සතුටින්ඥාම තමයි කළ යුතුවන්නේ. එකිනෙකාට ඊර්ෂ්‍යයා නොකළ යුතුයි. මගේ ලොකුම බලාපොත්තුව හොඳ මු්‍යයකු වීම.